දැන් අයිබෝන් ළමයි එතකොට අද අපි 5 වෙනි පේපර් එක තමයි සාකච්ඡා කරන්නේ 5 වෙනි පේපර් එක. එතකොට මම කිව්වා වගේ මේ පේපර් එක ඔගොල්ලෝ අතේ නැත්තම් 5 6 7 8 කියන පේපර්ස් හතර මේ මාසේ පේපර් පැක් එක. එතකොට මේ මාසේ පේපර් පැක් එක අතේ නැත්තම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. හරි මයි නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔගොල්ලෝ නම්බර් එක දන්නවනේ WhatsApp ඉන්න නම්බර් එක මම මේක YouTube එකටත් දානවා. එතකොට කාර්ගේ හැලි ළඟ නම්බර් එක නැත්තම් මේ තියෙන්නේ අපේ නම්බර් එක. හරි මේකට මැසේජ් එකක් දාන්න 2023 පේපර් පැක් එක. හරි දෙවෙනි පේපර් පැක් එක මේ තියෙන පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක පළවෙනි එක සාකච්ඡා කරලා ඉවරයි. දෙවෙනි පේපර් පැක් එක ඕනේ කියලා මැසේජ් එකක් දාන්න. එතකොට අපේ කාර්ය මණ්ඩලයේ කවුරු හරි ඔයගොල්ලන්ට රිප්ලයි කරයි කොහොමද ඒක අරගන්නේ කියලා. හරි එතකොට තාම ඕඩර් කරලා ඇවිල්ලා නැති අය ඉන්නවනම් දවස් 3ක් ඇතුළත ආවේ නැත්නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න අපි ඒක බලනවා මොකද ඇවිල්ලා නැත්තේ කියලා. හරි රයිට්. එතකොට අපි එහෙනම් 5 වෙනි පේපර් එක 5 වෙනි පේපර් එක පටන් ගමු. මම අද පේපර් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා පෙන්නන්නම් කීප දෙනෙක් ළඟ නැති හින්දා. හරි රයිට් අපි බලමු. එතකොට මෙන්න මේ පේපර් එක මෙන්න මේ පේපර් එක තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. රයිට් අපි එහෙනම් පටන් ගමු පළවෙනි ප්‍රශ්නේ. එතකොට බලන්න පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහලා තියෙනවා නැෂ්‍ය නොවන මතක සඳහා උදාහරණයක්. එතකොට මේක මොන පාඩමද? අන්න දෙවෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක්. ඒකෙදි අපි කතා කරා පරිගණක මතකය පිළිබඳව. එතකොට නැෂ්‍ය වෙන මතකයයි නැෂ්‍ය නොවන මතකය කියන්නේ මොනවද කියලා අපි කතා කරා. පල්ලෙහෙන් පොඩ්ඩක් දාගන්න නැෂ්‍ය නොවන මතකය කියන එකේ නිර්වචනේ පොඩ්ඩක්. නැෂ්‍ය නොවන කියන එකේ නිර්වචනේ පොඩ්ඩක් දාම් බලන්න. පල්ලෙහෙන් ලියන්න. නැෂ්‍ය නොවන මතකය මෙන්න මේ කොටුව ඇතුලේ. එතකොට ටියුට් එක මේ වෙද්දි නැති කට්ටිය වෙනම කොලේක ලියාගෙන පස්සේ ටියුට් එක හම්බුණායින් පස්සේ පේපර් බෑග් එක හම්බුණායින් පස්සේ මේ කොටුව ඇතුලේ ලියා ගන්න. හරි එයාට විද්‍යුතය පවතින තාක්කල් පමණක් විද්‍යුතය පවතින තාක්කල් පමණක් විද්‍යුතය පවතින තාක්කල් පමණක් නොව විද්‍යුතය පවතින තාක්කල් පමණක් නොව ඉන් අනතුරුවද ඒ කියන්නේ විදුලිය නැති වුණත් විද්‍යුතය පවතින තාක්කල් පමණක් නොව ඉන් අනතුරුවද මතකයේහි දත්ත ගබඩා කර තබාගත හැකි මතකයේහි දත්ත ගබඩා කර තබාගත හැකි මතක උපාංග නැෂ්‍ය නොවන මතක උපාංග ලෙස හැඳින්වේ. නැෂ්‍ය නොවන මතක ලෙස හැඳින්වේ. නැෂ්‍ය නොවන මතක ලෙස හැඳින්වේ. විද්‍යුතය පවතින තා පමණක් නොව ඉන් පසුවද මතකයේ දත්ත ගබඩා කර තබා ගත හැකි උපාංග නැෂ්‍ය නොවන මතක උපාංග ලෙස හැඳින්වේ කියලා මෙන්න මේ කොටුව යටින් දාන්න. එතකොට පළවෙනි එකට උත්තරේ කියදාවේ අනිවාර්යෙන් මොකද උත්තරේ? නැෂ්‍ය නොවන එක නම් මේකට උත්තරේ ටගල්ද නෝ. අනිවාර්යෙන්ම ROM එක වෙන්න ඕනේ. ROM එක වෙන්න ඕනේ read only memory. හරි ROM එක. ROM කියන්නේ read only memory. පල්ලෙන් ඕනනම් ඒකක් දාගන්න අවශ්‍ය කට්ටිය. ROM කියන එකේ තේරුම read only memory කියන එක. read only memory. හරි read only memory. එතකොට මේ register එක ඊට පස්සේ සංචිත මතකයට තවත් නමක් කියන්න බෑ. සංචිත මතකයට කියන්න පුළුවන් තවත් නමක්. санචිත මතකයට
තවත්නම් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වැඩිම වැඩිම පාවිච්චි කරන සංචිත මතකය කියලා නෙමෙයි තවත් නමකින්. මොකද්ද? සංචිත මතකය ටග්ගල කියන බා. No. Cash memory. Cash memory. හරි? එතකොට cash memory කියන්නේ නැෂ්‍ය වෙන මතකයක්. Right. එතකොට නะ අපිට අරගන්න පුළුවන් උත්තරේ ROM එක කියලා. නැෂ්‍ය නොවන මතකය. Cash memory කියන්නේ නැෂ්‍ය වෙන මතකයක්. හරි? RAM එකත් නැෂ්‍ය වෙනවා. Registers නැෂ්‍ය වෙනවා. Right. ඊළඟට පරිගණකයක මූලික සංරචක පමණක්. පරිගණකයක මූලික සංරචක කියලා අරගත්තාම අපි මොනවද අරගන්නේ? කීයද උත්තරේ දෙවෙනි එකට? ගල් දම්බන් පස්සේ රෙකෝඩින් බලන අය නම් මේත් එක්කම බලන්න. රයිට්. බලන්න දෘඩාංග, මෘදුකාංග, ජීවාංග සහ ස්ථිරාංග. මෙන්න මේ හතර. එතකොට දෘඩාංග කියන්නේ මෘදුකාංග කියන්නේ මොනවද කියලා අපි දන්නවා. හරි? අවශ්‍ය කට්ටිය ලියාගන්න. මෙන්න මේ දෙක අනිවාර්යෙන් ලියාගන්න. හරි? මම මේ හතරෙම නිර්වචන කියනවා. මේ දෙකේ නිර්වචන අවශ්‍ය නම් ලියාගන්න. මතක නැත්තම් මේ දෙකේ නිර්වචන ටික අනිවාර්යෙන් ලියාගන්න පල්ලෙහෙන්. හරි? දෘඩාංග කියලා කියන්නේ පරිගණකය තුල භෞතිකව දක්නට ඇති. පරිගණකය තුල භෞතිකව දක්නට ඇති සියලුම උපාංග වේ. පරිගණකය තුල භෞතිකව දක්නට ඇති සියලුම උපාංග වේ. ඒක අවශ්‍ය කට්ටිය විතරයි ලියාගන්න. හරි? දැන් මතක නැහැ වගේ නම් හොඳටම මතක නම් අවශ්‍ය නැහැ. මතක නැහැ වගේ නම් ලියාගන්න. පරිගණකය තුල භෞතිකව දක්නට ඇති සියලුම උපාංග වේ. ඊළඟට මෘදුකාංග කියන්නේ මෘදුකාංග කියලා ලියලා දාලා ලියන්න පුළුවන්. පරිශීලකයාගේ යම්කිසි අවශ්‍යතාවයක්. පරිශීලකයාගේ යම් අවශ්‍යතාවයන් මත මේ අවශ්‍යතාවයන් සපුරාලීමට පරිගණකයට ලබා දී ඇති පරිගණකයට පිළිවෙලකට ලබා දී ඇති එහෙම දාන විතර වඩා හොඳයි පරිගණකයට පිළිවෙලට ලබා දී ඇති උපදේශමාලා සමූහයක් තමයි මෘදුකාංගයක් කියන්නේ. ඒකේ නිර්වචනය. ඒතකොට ওই නිර්වචන ওই වචන පිටින්ම මතක තියාගන්න. මොකද මේ නිර්වචන ලියන්න කිව්වොත් එහෙම ওই වචන නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයා සොෆ්ට්වෙයා කියන්නේ මොකද්ද කියලා දන්නවා. හැබැයි හරියට නිර්වචන ලිව්වේ නැත්තම් ලකුණු නැත. හරි? ඒකයි ඒකේ වැදගත්කම. ඊළඟ එක. ජීවාංග කියන එකේ ඊතලයක් ගහලා ලියන්න පුළුවන් අපිට. ජීවාංග කියන එක ලියන්න පුළුවන්. අන්න පරිගණකය භාවිතා කරන පුද්ගලයා ජීවාංග ලෙස හැඳින්වේ. භාවිතා කරන පුද්ගලයා ජීවාංග ලෙස හැඳින්වේ. හරි. රයිට්. එතකොට ජීවාංග කියලා කියන්නේ පරිගණකය භාවිතා කරන පුද්ගලයා ජීවාංග කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ස්ථිරාංග එකට ලියන්න. ස්ථිරාංග කියලා කියන්නේ අන්න අපිට අරගන්න පුළුවන් පරිගණකේ සමාරම්භය සඳහා අවශ්‍ය කරන මෘදුකාංග මෙසේ හඳුන්වයි. ස්ථිරාංග ෆර්ම් වෙය. එතකොට ඒවා BIOS ඇතුලේ දාලා තියෙන්නේ. හරි? අපි කම්පියුටර් එක අරගන්නකොටම මේ ස්ථිරාංග ඒව ඇතුලේ එනවා. ඒවා අපිට වෙනස් කරන්න බැරි මෘදුකාංග જાතිය. ස්ථිරාංග කියන්නේ ඒක ස්ථිර ෆර්ම් වෙය. හරි? රයිට්. පරිගණකයේ සමාරම්භය සඳහා අවශ්‍ය වෙන මෘදුකාංගයි. ඊළඟට රයිට්. ඊළඟට එතකොට ඔන්න මේක හරිය.
ඊළඟ තුන්වෙනි එක පහත් දැක්වෙන ප්‍රකාශන අතරින් ස්වර්ණමය න්‍යායට අදාළ ප්‍රකාශය වන්නේ පහත් දැක්වෙන ප්‍රකාශන අතරින් ස්වර්ණමය න්‍යායට අදාළ වන්නේ මොකද්ද කියලා අහන්න බලමු ස්වර්ණමය න්‍යාය එතකොට ස්වර්ණමය න්‍යාය කියන එක අපි කීප පතාවම කලින් papers වල ලියලා තියෙනවා හරි එතකොට ස්වර්ණමය න්‍යාය කියලා අරගන්න පුළුවන් අපිට තොරතුරු වටිනාකම එහි අදාළ නැහැ වැරදි කාලය අවම අවස්ථාවේ තොරතුරුක වටිනාකම වැඩි වේ. එතකොට ඒක ස්වර්ණමය න්‍යායට අදාළයි. හරි? හැබැයි අදාළයි කියලා එකපාරට මේකට ඉරිගහන්න එපා. අපි මම හැම වෙලෙම කියන්නේ අපි හොයන්න ඕනේ නිවැරදි උත්තරේ නෙමේ වඩාත් නිවැරදි උත්තරේ. හරි? එතකොට මේක හරි. හැබැයි ඊට වඩා හරි එකක් තියෙන්න පුළුවන්. කාලය ගත වීමේදී අවසානයේ දත්ත බවට පත් වේ. අදාළ කාලය ගත වීමේදී අවසානයේ දත්ත බවට පත් වේ. තොරතුරක අදාළත්වය පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් වේ. ඉහත කිසිවක් නොවේ. එතකොට මෙන්න මේ දෙකම නම් හරි. හරි? මොකද මේ කාලය ගතවත්ම අවසානයේ දත්ත බවට පත් වේ. හැබැයි ස්වර්ණමය න්‍යායෙන් මේ හයිලයිට් කරන්නේ මේකට වඩා මේ තොරතුරේ වටිනාකම. වටිනාකම එය නිර්මාණය ඌ අවස්ථාවේ එහෙම නැත්නම් කාලය අවම අවස්ථාවේ වැඩි කියන එක තමයි විස්තර කරන්නේ. එතකොට ඒ අණුව තමයි අපි කියන්නේ කාලය ගතවත්ම දත්ත බවට පත් වෙනවා කියලා. එතකොට වඩාත් නිවැරදි වෙතන දෙක කියන එක අරගන්න ඕනේ. හරි? දෙක තමයි වඩාත් නිවැරදි. හැබැයි මේ කියන කතාවත් වැරදි නෑ. මේ කියන කතාවත් වැරදි නෑ. නමුත් ස්වර්ණමය න්‍යායට අදාළව වඩාත් නිවැරදිව අපිට අරගන්න පුළුවන්න්නේ දෙක. හරි? මේකේ ඇත්තරම 2යි 3යි දෙකම ගහන්න තියලා නම් තමයි හරි. නමුත් මේ මෙතන තියෙන එකයිනේ ගන්න තියෙන්නේ ඒ අනුව වඩාත් නිවැරදික මේක තමයි අරගන්න ඕනේ හරි රයිට් අපි යන් 4 වෙනි ප්‍රශ්නෙට බලන්න 4 මේක යහනවා ඇබකස අයත් වන්නේ පහතේ වයින් මොන යුගයටද ඇබකස අයත් වන්නේ ඔව් හරියටම හරි Right, name it. Monada, anivaring, Purva Yantrika, Yugeta, Purva Yantrika, Yugeta, the way, Aitwinne, Dore Yuga Chuttak Matakatiagan, Harry, Purva Yantrika, Yantrika, Yuga, Harry, Vidyut Yantrika, Yuga, Vidyut, Yuga again, Yuga Hatara, E Hatari Monati Bekela, Chutta, Matakatian in the Mevage, MCQ Dekak, A level Lotano, A level Lotta, Godak in there, may pardon me. MCQ එකක් හෝ දෙකක් එනවා දෙකක් හරි කියන්නේ තියෙන කෙලිම ලකුණු දෙකක් නේ ඒකින්ද ඒක මතක තියාගන්න හරි රයිට් ඊළඟ එක ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය සොයාගනු ලැබුවේ කවුද ප්‍රථම ස්වයංක්‍රීය පරිගණකය සොයාගනු ලැබුවේ ආ හොවඩ් ඒකන් විසින් හරියටම හරි එතකොට ඒවා අනිවාර්යයෙන්ම මතක තිබිය යුතුම ඒවා විශේෂයෙන් උගලගේ first term test වලට මේ වයින් එනවා හරි සහ මේ exam එකටත් මේ වගේ ප්‍රශ්න තමයි එන්නේ හරි forward එක ඊළඟට අන්න නූතන පරිගණක තාක්ෂණයට මුල් ගැල තැබීමක් වශයෙන් අපි සලකන්නේ මොකද්ද නූතන පරිගණක තාක්ෂණයට මුල්ගල තැබීමක් වශයෙන් සලකනවා කියලා අපේ තියරි පොතේ එහෙමම මේ විදිහටම තිබ්බා මොකද්ද ෆොරස් නැමැති විද්‍යාඥයා විසින් ඉලෙක්ට්‍රෝන බල්බ් ඉලෙක්ට්‍රොනික මෙතන බල්බය නෙමේ වැල්වය කියලා එන්න ඕනේ මෙතන බල්බය නෙමේ වැල්වය හරි ඒක ඔයගොල්ලෝ හදාගත්තද එතන පොඩ්ඩක් හදාගන්න මෙතන ඉලෙක්ට්‍රොනික වැල්වය කියලා බල්බය නෙමෙයි ඉලෙක්ට්‍රොනික බල්බය හොයාගත්තේ. කවුද බල්බය හොයාගත්තේ? දන්නව නේද? කවුද බල්බය හොයාගත්තේ? ෆොරස් නෙමෙයිනේ බල්බය හොයාගත්තේ. හරි බල්බය මෙතන බල්බය කියන එක වැරදි වැල්වය වෙන්න ඕනේ. වැල්වය කියලා තියෙන්න ඇති. ටයිප් සෙටින් කරන එක නෑ බලන්නද වැල්වය කියලා එකක් නෑ. බල්බය කියලා දාන්න ඇති. බල්බය හොයාගත්තේ කවුද? දන්නවද? ආ. හරි. තොරණ තෝමස් අල්වා එඩිසන් හරි එතකොට මේ මෙතන එන්න ඕනේ වැල්වය කියලා හරි රයිට් ඊළඟ එක
බලන්න ට්‍රාන්සිස්ටර් එකත් එක්ක ආරම්භ වුණ પરම්පරාව මොකද්ද කියලා අහනවා. ට්‍රාන්සිස්ටර් එකෙන් පස්සේ ආරම්භ වුණ પરම්පරාව මොකද්ද? 1ද 2ද 3ද 4ද? પરම්පරා ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ. ඔව් මුලින්ම පළවෙනි પરම්පරාව වැකියුම් ටියුබ් එකනේ. ඊට පස්සේ අන්න ට්‍රාන්සිස්ටර් එක දෙවන પરම්පරාව. හරි? Right. ඊළඟට ඊළඟ එක අට බලන්න මධ්‍ය සැකසුම් ඒකකයට අදාළ වන ප්‍රධාන සංරචක අයත් වන්නේ රයිට් අපේ CPU එකට අදාළ ප්‍රධාන සංරචක ටික මොනවද කියලා අහනවා මොනවද තියෙන්නේ ALU register සහ control unit අනිත් ඒවා තේ ටිකම ඔව් මේ වැඩිපුර ඒවා තියෙනවා අපි මේ තුනේ පොඩ්ඩක් මොනවද වෙන්නේ කියන එක ආයෙ පොඩ්ඩක් ලියාගමු ALU එක ALU කියලා දාලා ALU කියලා දාලා චුට්ටක් ලියන්න ALU කියලා දාලා ලියන්න එතන ඉස්සරහෙන් ALU එකෙන් මොකද්ද වෙන්නේ අන්න පරිගණකයේ තුල සියලුම අංක ගණිතමය පරිගණකයේ තුල සියලුම අංක ගණිතමය කාර්යයන් සිදු කරයි ALU කියලා දාලා චුටි කැලක් ගහලා ලියන්න පුළුවන් පරිගණකයේ තුල සියලුම අංක ගණිතමය කාර්යයන් සිදු කරයි පරිගණකයේ සියලුම අංක ගණිතමය කාර්යයන් සිදු කරයි අංක ගණිතමය කාර්යයන් සිදු කරයි ඊළඟට අංක ගණිතමය කාර්යයන් සිදු කරයි ඊළඟට අපිට දාන්න පුළුවන් ALU. ඊළඟට registers. Registers අරගත්තොත් අන්න ලියන්න register register මතකය සිංහලෙන් නම් English වලින් register memory. Register memory එකෙන් තමයි කරන්නේ මොනවාද? අන්න චූටි රිකැලක් ගහලා ලියන්න පුළුවන්. සකසණයට අවශ්‍ය දත්ත ඇත්තට වරහන් ඇතුළේ එතන දාලා දාන්න ALU එකට අවශ්‍ය දත්ත. සකසනේ ALU එකට අවශ්‍ය දත්ත ALU එකට අවශ්‍ය දත්ත తాවකාලිකව මේ වචනේ හරි වැදගත් తాවකාලිකව ගබඩා කර තබා ගනි සකසනේ ALU එකට අවශ්‍ය දත්ත එමෙතන සකසනේට අවශ්‍ය දත්ත කියලා දාලා වරහන් ඇතුලේ ALU එකට කියලා දාන්න හරි తాවකාලිකව ගබඩා කර තබා ගනි. తాවකාලිකව කියන වචනේ ඉතා වැදගත්. ඊළඟට ඊළඟ එක බලන්න. Control unit. Control unit. Control unit එක දාලා CU එමු නැත්නම් පාලන ඒකකය කියලා දාලා ලියන්න. පාලන ඒකකය කියලා දාලා ලියන්න පුළුවන්. පරිගණකයේ සියලුම උපාංග පරිගණකයේ සියලුම උපාංග පාලනය කිරීම සිදු කරයි පරිගණකයේ සියලුම උපාංග පාලනය කිරීම සිදු කරයි පරිගණකයේ සියලුම උපාංග පාලනය කිරීම සිදු කරයි control unit එකෙන් සියලුම උපාංග පාලනය කරනවා control unit එකෙන් පාලනය control unit right තොර පාලනය කිරීම සිදු කරයි ඕන එතන ඇලේ එකක් ගල් ලියන්න පාලන සංඥා නිකුත් කිරීම සිදු කරයි ඒ පාලන සංඥා කියන වචනේත් වැදගත් පාලන සංඥා නිකුත් කරයි control unit එකේ හරි right ඊළඟට ඔව් මේ සමහර ප්‍රශ්න අර හතරවෙනි එකේ තිබුණා මම දන්නවා මේ එතකොට මේකේ එකම් ප්‍රශ්න සෙට් එකක් තමයි කොහොමත් කැරි එන්නේ මොකද මේ පාඩම් කීපෙරි තියෙන්නේ පාඩම් තුනේ දැන් හතරවෙනි පස්වෙනි පාඩම් ටික එද්දි තමයි තව papers දැන් ලොකු වෙලා මේ ලොකු ප්‍රශ්න අලුත් ප්‍රශ්න තව එන්නේ හරි මම හිතන්නේ මේ පළවෙනි ගණන් සෙට් එක
ඒටිකම තිබුණද මන්ද ඒ මොකක් හරි රිපීට් වෙලා මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා එහෙම මේ මේ මොනවද මේ කොහමත් අලුත් ඒවා ටිකක් තියෙනවා එහෙම අලුත් ඒවා දැම්මත් කොහොමත් අර එකම පාඩම් ටිකේ හින්දා සමහර ප්‍රශ්න එකම ඒවා එනවා හරි රයිට් කොහොමත් අපේ අරමුණ මේකේ තියරි මතක් කරගන්න එක හින්දා ඒක එච්චර ගැටලුවක් නැහැ සමහර ප්‍රශ්න මම දැක්ක රිපීට් වෙලා තියෙනවා හරි හරි ඊළඟට යන්න නමේ බලන්න ඒක කියනවා මෙන්න මේක දෙකේ පාදයට හරවුවාම එතකොට දැන් මේ පාදවලට හරවන්න අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ ඕනෑම දෙයක් ඕනම පාදයකට දැන් අපි හරවන්න දන්නවා හරි එතකොට 122 දෙකේ පාදයට හරවුවාම කීයදාවේ තරෙන්ඩෝනි දෙක හරි නේද රයිට් අමීෂා හරි විනාදි හරි අනෙක් කට්ටිය අනෙක් කට්ටිය දාන්න එක්කෙනෙක් දැම්මයි කියලා නිකන් ඉන්න එපා හැමෝම උත්තර දාන්න චැට් එකේ දාන්න උත්තර හරි ගියා වැරදුනත් දාන්න දාන්න හරි ඊට උත්තරේ දෙක එන්න ඕනේ උත්තරේ දෙක එන්න ඕනේ හරි රයිට් ඊළඟ එක ඊළාට 10 අෂ්ටක සංඛ්‍යාවක් බවට පරිවර්තනය කළ විට එතකොට මේ තියෙන්නේ 70 මේ 7010 නෙමෙයි 7010 නෙමෙයි 70 මේක මට මතක විදියට අර කලින් එකෙත් තිබුණානේ ඒ වැරද්ද හරි ඔව් එතකොට මේ ඔව් බලන්න 70 අටේ පාදයට හරවපුවම කීයදාද 70 අටේ පාදයට හරවන්න කියලා තියෙන්නේ එතකොට 70 අටේ පාදයට හරවනවා කියලා කියන්නේ බෙදාගෙන බෙදාගෙන යන්න ඕනි මේ එක්ක අටෙන් බෙදාගෙන බෙදාගෙන යන්න පුළුවන් එහෙම නැත්නම් 70 දෙකේ පාදයට හරවලා අටට හරවන්න පුළුවන් හරි කීයදාද උත්තරේ උත්තරේ කීයදාද 106 1.6 දා එතකොට 70 බෙදුවොත් එහෙම නෑනේ 70 නෙමෙයි අපිට එනවා 1.2 හරි එක එනවනේ එක එනවනේ හරි රයිට් එතකොට උත්තරේ එක කියලා අරගන්න පුළුවන් ඊළඟ එක 11 ලොජික් ගේට් ගණන් සෙට් එකක් තියෙන්නේ එතකොට මේ මූලිකම දේවල් ටිකක් එතකොට මෙන්න මේ ගේට් එකට ගැලපෙන පහත් ద్వාරයට ගැලපෙන්නේ මොකද්ද කියලා අහන්නේ exo gate එක මේවා නම් දැන් අතිශය ලේසි වෙන්න ඕනේ exo gate කිව්වහම පොත පෙරලන්න බෑ හරි එතකොට මේ තියෙන්නේ මොනවාද ගේට් එක මේ ගේට් එක මොකද්ද මේ තියෙන්නේ එක අංක එක මොකද්ද අංක එක මේ මොකද්ද මේ ගෙට්ටේ අංක එක ආ මේ තියෙන්නේ නෝ එක මේ නෝ එක අංක දෙක එහෙම එකක් නැහැ නේ මෙහෙම එකක් නැහැ හරි මෙහෙම ගෙට්ටයක් නැහැ ඒක වැරදි අංක 3 මොකද්ද ආ x නෝ ගෙට් එක තමයි අංක 3 ඇයි මෙතන බෝලයක් තියෙනවා එහෙනම් xo එක වෙන්න ඕනේ xo එක වෙන්න ඕනේ 4. උත්තරය 4 කියලා දාගන්න. උත්තරය 4 කියලා දාගන්න. උත්තරය 4 කියලා දාගන්න. හරි. රයිට්. ඊළඟට මෙන්න සංඝටන ප්‍රමේය. සංඝටන ප්‍රමේය මේ අතරින් මොකද්ද කියලා අහනවා. මොකද්ද සංඝටනයකට ආවේ සංඝටන ප්‍රමේ සංඝටනයක ඔව් හරි අනික කට්ටිය මතකද න්‍යායන් ටික ආයේ පෙන්වන්න ඕනද මතක් කරන්න ඕනද දොර න්‍යායන් ටික මං මොනවද මේකේ දුන්නා ඔව් අපේ දැන් ලොජික් ගේට් යන පාඩමේ හරි ඒක බලන්න ඕනේ
එක බලන්න ඕනේ. රයිට් හරියටම හරි. මතකයිනේ කට්ටියට. හොඳයි. එතකොට සංගඨනයකට එන්නේ මෙන්න මේක. බලන්න මෙතන විඝටන න්‍යාය පෙන්වන්න බා. සංගඨනයක හරි. සංගඨනයක හරියටම හරි. මේක තමයි සංගඨන. උත්තරේ එන්න ඕනේ දෙක. මං අහන්නේ විඝටන න්‍යාය කොත් මේකේ තියෙනවා. විඝටන න්‍යායම් පෙන්වන්න බා. විඝටන න්‍යාය. අන්න රයිට්. මේ තියෙන විඝටන න්‍යාය. මේ තියෙන සංගඨන න්‍යාය. මේ තියෙන්නේ විඝටන න්‍යාය. හරි? රයිට්. ඊළඟට මේ විසඳා ලබාගත හැකි පිළිතුර වන්නේ රයිට් මොකක්ද ආවේ එතකොට මෙතන සුළු කිරීම දාන්න පුළුවන් මෙතන සුළු කිරීම දාන්න පුළුවන් හරි රයිට් කීයද ආවේ ආ දෙක කියනවා ලක්ෂණ හතර කියනවා දෙක කියලා තිබ්බේ කලින් එකටද නෑනේ. එතකොට දැන් මේක සුළු කරන්න ඉතාලේසි මම බෝඩ් එකේ සුළු කරලා පෙන්නන්නම්. මම බෝඩ් එකේ සුළු කරලා පෙන්නන්නම්. ඉතාලේසි හරි. A ධන A බා B. A ධන A බා B. හරි. බලන්න. ඉතාලේසි සුළු කිරීමක්. A ධන A බා B. දැන් මට කියන්න මෙහෙම ඉන්නේ නැද්දි මේ දෙන්නව ෂේප් එකේ කපලා දාන්න පුළුවන්ද මේ දෙන්නව කපලා දාන්න පුළුවන්ද ඔය ගොඩක් අය කරන වැරදි තමා මේ දෙන්න කපලා දාන්න පුළුවන්ද A ධන A බා කියලා එහෙම කපලා දාන්න බෑ දැන් මෙයා මේ දෙන්නව කපලා දාන්න බෑ මෙයා ආයිති මේ B ට ඒ දෙන්න එකක් වෙලා ඉන්නේ තේරෙනවා ෂේප් එකේ මේ B ගෙන් ගලවගෙන මෙතෙන්ට ගේන්න බෑ ඇයි දැන් සුළු කිරීම මුලින්ම වෙන්නේ එකතු කිරීම නෙමෙයි මේ වැඩි කිරීමනේ ඒකින්ද මේ දෙන්නව සුළු කරන්න බෑ හරි මේ දෙන්නව සුළු කරන්න බෑ බලන්න පොදු පද එහෙම එලියට ගන්න පුළුවන්ද කියලා ඒත් බෑ පොදු පද එලියට ගන්නත් බෑ හරි මෙතෙන්ට දාන්න පුළුවන් එකම න්‍යාය මොකක්ද දාන්න පුළුවන් එකම න්‍යාය ඔව් පේනවා මෙතෙන්ට දාන්න පුළුවන් එකම න්‍යාය විඝටන න්‍යාය විඝටන විතරයි දාන්න පුළුවන් වෙන කිසිම සුළු කිරීමක් පේන්නේ නැහැ හරි එතකොට අපිට දාන්න පුළුවන් A ධන A බා A ධන B කියලා අන්න විඝටන නියමයෙන් පල්ලහැල් ඒ සුළු කිරීම ලියද්දි මේව ලියන්න ඈ විඝටන නියමය A ධන A බා A ධන B A ධන A බා A ධන B A ධන A බා කියන්නේ එතකොට මෙතන කෙලීම එකයි A ධන B A ධන B එකෙන් වැඩි වුණාම A ධන B ම තමයි මෙන්න උත්තරේ A ධන B වෙන්න ඕනේ. හරි? A ධන B වෙන්න ඕනේ. හරි? Right. ඊළඟට ඊළඟට. එතකොට ඒකට උත්තරේ කියදෙන්නේ A ධන B B ධන A කියලා තියෙන්නේ. එතකොට උත්තරේ 2 වෙන්න ඕනේ. හරි. හොඳයි. උත්තරේ 2 වෙන්න ඕනේ ඈ. ඊළඟට බලමු. ඊළඟ ප්‍රශ්නය. අපරදෙන්න. හරි. බලන්න. මෙන්න මේ සංඛ්‍යාවේ අඩුම වෙසෙසි සංඛ්‍යාංකය මොකද්ද කියලා අහනවා. Least significant bit එක. බලන්න අඩුම වෙසෙසි සංඛ්‍යාංකය අඩුම වෙසෙසි සංඛ්‍යාංකය එතකොට අඩුම වෙසෙසි සංඛ්‍යාංකය මොකද්ද මෙතන බිඳුවද එකද මෙන්න මේකද එකද දෙකද උත්තරේ අනිවාර්යෙන් තුන නෙමෙයි හතර නෙමෙයි පහ නෙමෙයිනේ මේ පහ කියන්නේ වැඩිම වෙසෙසි අඩුම වෙසෙසි එක එකද දෙකද මතකද මං කිව්වා හරි දශම පැත්තේ බිඳුව අපි හරකන්නේ නෑ ඕනම සංඛ්‍යාවක දශම දාලා අපිට බිඳුව දාන්න පුළුවන් නේ එහෙනම් මේක තමයි අඩුම වෙසෙසි සංඛ්‍යාංකය හරි පල්ලෙහෙ මෙන්න මේ විදිහට දාගන්න පල්ලෙහෙන්
දාගන්න එකයි පහයි තුනයි එකයි දශම බිින්දුව කියල දාලා මේකට ඊතලයක් ගහලා මේක LSD මේකට ඊතලයක් ගහලා MSD MSD LSD MSD පල්ලෙහෙන් දාගන්න එක කොටුවේ හරි දොඩ අපෙන් අහන්න යන අඩුම වෙසෙස ඒ කියන්නේ least significant digit එක දොඩ අපිට අරගන්න පුළුවන් මෙන්න මේක නේද හරි LSD right name දොඩ දැන් logic gate උත් අපි papers වලට දාන්න පටන් අරන් තියෙන්නේ දොඩ මේ සතියේ චූටි චූටි මේවයි ගණන් ටිකක් තිබුණේ ලබන සති වෙද්දී අපි මේ ඊළඟ পেපර් එකේ තවත් පොඩි පොඩි ගරන්ටි එකක් තියෙනවා. ඒ විදිහට දැන් পেපර්ස් වල ලොජික් ගේට් ගණනුත් එනවා. ඊළඟ පැක් එකෙදි තනිකර ලොකු ලොජික් ගේට් ගණන් එක තමයි එන්නේ. හරි. ඒ විදිහට දැන් අපි ඉස්සරහට යන්නේ পেපර්ස් කරමි. හරි. එතකොට ඔගොල්ලන්ට পেපර්ස් මේ විදිහට දැන් පැයක් එක පැයක් වැඩි වෙලා යන්නේ නැහැ නේ අපිට මේක කරන්න. පැයක් යයි වැඩි වුණොත් එකමාරක් නේ යන්නේ. එතකොට මේ මේකෙන් සම්පූර්ණ පාඩම් කීපයක්ම බලන්න නැවත ආවරණය වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පාඩම් කෙරෙනවා. විශේෂයෙන් පාඩම් කරන්නේ නැති අය ඉන්නවනම්. මේක හොඳම චාන්ස් එකක් ඔයගොල්ලන්ට කරපු දේවල් නැවත නැවත මතක් කරගන්න. හරි? ඒකින්ද පාඩම් කරන අය හොඳයි පාඩම් කරන්ඩ. පාඩම් කරන්නේ නැති හොරු ඉන්නවනේ. හරි? ඒතර අඩුම ගානේ මේකවත් කරන්න. ප්‍රශ්න ජුට්ටනේ දෙන්නේ MCQ ටික් කරා. එසේ පොඩි ප්‍රශ්න ටික් කරා. ඊට පස්සේ পেපර් ක්ලාස් එකට ආවා. මහා ලොකු වෙලාවක් තියෙන්නේ නැහැ. හරි? රයිට්. එතකොට මේ එකෙන් නැවත නැවත මතක් වෙනවා. හරි. රයිට්. ඊළඟට ඊළඟ බාන්න 14 15 15 වෙනි එකට යා. මේකේ අඩුම එක මේකේ අහන්නේ වැඩිම වෙසෙසි බිටුව. මේකේ වැඩිම වෙසෙසි බිටුව. ඒක ඉතින් හොයන්න දෙයක් නැහැ. කෙලින්ම S2 එකට පේනවා මොකද්ද උත්තරේ 3 උත්තරේ 3 උත්තරේ 3 MSD එක උත්තරේ මේ තින් කෙරෝලෙ මෙන්න තින් MSD right ඊළාට මෙන්න මේ ප්‍රකාශය POS ආකාරයට ලියන්න කියලා කියනවා එතකොට මේ තාම අපි පන්තියේ මේ POS ආකාරයට ලියන එක කරලා නැහැ. POS ආකාරයට අපි තාම පන්තිය කරේ නැහැ. නමුත් මේක සමහර රෙකෝඩින් බලද්දි ඔගොල් මේ බලන කට්ටියට මේක පන්තිය කරලා තියෙන්න පුළුවන්. ඒකින්ද මම උත්තරේ කියන්නම්. හරි? නමුත් මේ වෙද්දි දැන් ලයිව් කරන කට්ටියට තාම පන්තිය කරලා නැති ඉඳ ඒක වැරදුනාට ගැටලුවක් නැහැ. හරි? රයිට්. එතකොට මේකේ මේ SOP ආකාරයට තියෙන්නේ. මේක POS ආකාරයට ලියන්න කිව්වොත් අපි ලියන්නේ කෙලින්ම A ලියනවා A බා කී විදිහට A බා ධන B ලි මෙතන B නේ තියෙන්නේ B ලියනවා B බා විදිහට B බා ධන C බා නේ තියෙන්නේ එහෙනම් C කියලා ලියනවා ඔන්න වරහනක් දානවා හරි වරහනක් දානවා තනිකර අර කලින් එකේ අනිත් පැත්ත තමයි ලියන්නේ කලින් එකේ තනිකර අනිත් පැත්ත A වැඩි කිරීම B තිබ්බේ A වැඩි කිරීම ධන වුණා A තිබ්බේ A බා වුණා B තිබ්බේ B බා වුණා B බා වැඩි කිරීම තිබ්බේ B බා ධන වුණා C තිබ්බේ C C බා තිබ්බේ C වුණා ඊට පස්සේ ධන තියෙන්නේ එහෙනම් වැඩි කිරීම වෙනවා වැඩි කිරීම අපිට දාන්න ඕනේ වරහණක් දැම්මහම ඇති අපි ලියන්න පුළුවන් A බා කියන්නේ A ධන B නම් B බා ධන C නම් C බා ඔන්න හරි ඊළඟට ඊළඟට අපිට දාන්න පුළුවන් මෙතන A නම් A බා B මෙතන B බා C බා වෙන්න ඕනේ ළමයි එක බා තනි බා එකක් නෙමෙයි මෙතන මෙතන පොඩි printing mistake එකක් B බා C බා හරි මෙහෙම තනි එකක් දැම්මොත් එහෙම මේක මෙහෙම සුළු කරන්න බෑ එතකොට B බා කියන්නේ B C බා කියන්නේ right ඒක ආයෙ ගිය මන්ටක් ගාලා ලියන්න a බා
Dana B ba Dana C Vedikirima Dana Vedikirima A Dana B ba Dana C ba Vedikirima A ba Dana B Dana C That on no idea in Doni. Maybe the Tutteratinos. Maybe the Tutteratinos. Maybe the Tutteranani. Balam A ba B ba C A B ba. Maybe the Tutteranana. Ihata Kisivak Noeke la Perdan Pulua. Have a Utterain maker, eke pota Palahel Liaga. Palakotu make a Liaganda. Utterain Doni. Men the maker. Not metane kakatna hair. Make a tamai Utterain Doni. හරි උත්තරේ දාගන්න දෙක නෙමෙයි මේක වැරදි කෙරවල එකේම වැරදි උත්තරේ එන්න ඕනේ මේක උතර ඉහත කිසිවක් නොවේ තමයි උත්තරේ පල්ලෑ කොටුව ඇතුලෙන් මේකත් දාගන්න හරි right ඊළඟට උතර මේක ගන්න විදිය මම දැන් live බලන අයට පන්ති කියලා දෙනවා recording පස්සේ බලන කට්ටියට සමහරට මේ වෙද්දි කියලා දීලා ඇති නැත්තම් ගැටලුවක් නැහැ මේක පන්තියේදී අනිවාර්යෙන් කියලා දෙනවා හරි ඒක ඇත්තට issue එකක් කරගන්න බල ඒසි දෙයක් තියෙන right ඒක අයින් කරනවා ඊළඟට යන්න ආ මෙන්න සුළු කිරීමක් හරි බලන්න මේක කොහමද සුළු කරන්නේ ඔව් YouTube එකේ මම ඒක දාලා තියෙනවා මේක සුළු කරපුවාම කීය දාවේ A B A ba B, then A C, then A ba C. Right, tapi, mama suru kerla penna na. Ogolan ta puttere, kiye the kela ni gandan. Mama board deke suru kerla penna na. A B then A. A basi, right. Banda, I'm board deke sulu karno. A B dana, A ba B dana, A C dana, A basi. Harry, right. Podupada eliyata ganda puluwan. Banda me denna dakkahama apita podupada eliyata ganda puluwan kiyala den oluwata enna one. Satutak hitenna one. Ban A dana A ba. මෙතනත් කිසිම ගැටලුවක් නැහැ පොදු පද එලියට ගන්න පුළුවන් C එලියට ගත්තාම අපිට ඇතුලේ පේන්න ඕනේ A ධන A බව A ධන A බව හැමමම කැපිලා යනවා මෙතනින් B එනවා ධන C බලන්න ඉතාලේසි සුළු කිරීමක් ඉතාලේසි සුළු කිරීමක් හරි right උත්තරේ හැමෝගෙම වගේ හරි නියමයි ඔතන ඒ විදිහට එන්න ඕනේ A B දන C කියලා උත්තරේ එක උත්තරේ එක එන්න ඕනේ. නියම. ඊළඟට ෂඩ් දශමයේ ආකාරයට, ඒ කියන්නේ 16 පාදයෙන් 12 ලියුව විට ලැබෙන පිළිතුර. ආ 12 ලියුවහම මොකද්ද හම්බෙන්නේ කියලා අහන්නේ. ෂඩ් දශමයේ ආකාරයට 12 ලියුවාම 1ද? එහෙම නැත්තම් දෙකද කීයද කොමත් මේ තුන නෙමෙයි ඉතින් e කියන්නේ මේ 14 නේ මේ වෙන්නේ නැහැ හරි මේ වෙන්නේ නැහැ ඒවා නැහැ කියන එක දැන් මේ වෙද්දි තේරෙනවා හරි එකද දෙකද අනිවාර්යෙන් දෙක වෙන්න ඕනේ 12 කියන එක 16 පාදෙ ලියුවාම අපි 16 පාදෙන් C කියලා තමයි දාන්නේ මේ මුලට බිඳුවක් තියෙන්නේ මුලට ඉතින් ඕන තරම් බිඳු දාගන්න පුළුවන් මුලට එකක් නෙමෙයි බිඳු 10ක් දාගත්තත් කිසි වැරද්දක් හානියක් වෙන්නේ නැහැ ගානට හරි right එතකොට උත්තරේ දෙක වෙන්න ඕනේ ඊළඟට 19 පහක් දැක්කන දෙකේ පාදයේ සංඛ්‍යාව 8 පාදයට හරවන්න right මේක 8 පාදයට හරවන්න කියලා කියන්නේ බලමු
right අටේ පාදයට මේක අටේ පාදයට හරපම් ගියද බලමු 3න් 3 වෙන් කරන්න තියෙන්නේ එතකොට මෙන්න මේ 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 තියෙන්නේ කෙලින්ම 5 කෙරෝ වලට 5 එන්න ඕනේ කෙරෝ වලට 5 තියෙන එකම එක උත්තරය තියෙන්නේ එතකොට අපිට ඒක උත්තරය කියලා අරගන්න පුළුවන් දැක්කනේ ගාන සුළු කරන්න දෙයක්වත් නැහැ කෙරෝ වලට 5 තියෙන්නේ මේක විතරනේ වෙන එකක්වත් නැහැ හැබැයි එහෙම කියන්න එපා කෝකටත් නිකන් කෝකටත් ජොලියට වගේ බලමු ඉතින් ඊළඟට 5 5යි 5 තියෙන්නේ ඉතින් මේක විතරයි ඊළඟට තියෙන්නේ 6 ඊළඟට 1 හරි උත්තරේ 4 කියලා කෙලින්ම පළවෙනි සංඛ්‍යාව මෙන්න මේක හරවපු ගමන්ම පේනවා උත්තරේ 4 කියලා හරි එතකොට 19ට උත්තරේ 4 19ට උත්තරේ 4 right ඊළඟ එක ඊළඟ බලමු ඊළඟට අ 20 තරන 19 හරි 20 පහත දැක්වෙන දෙකේ පාදයේ පහත දැක්වෙන සංඛ්‍යාව දෙකේ පාදයට අරනවා අටේ පාදයක් තියෙන්නේ නිකන් දෙකේ පාදයේ වගේ එකපාරට පේන්නේ හරවන්න තියෙන්නේ දෙකේ පාදයට අටේ පාදයක් තියෙනවා එතකොට ඉතින් ලේසි අනිවාර්යෙන් 5 නෙමේ 4 නෙමේ 3 නෙමේ කියලා හොඳටම තේරෙනවා එක්ක එක නැත්තම් දෙක ඊට පස්සේ ඉතා පරිස්සමෙන් බලාගෙන යන්න තියෙන්නේ මුලින්ම තියෙන්නේ 1 1 ඊළඟට තියෙන්නේත් 1 1 මෙතනම ගම කාලා නෙමේ මෙතන 1 මේ තියෙන්නේ 1 නෙමේ මේ තියෙන්නේ 1 3 කියන්නේ 15 හරි 15 නෙමේ 8 එතකොට එතනම වැරදි එහෙනම් උත්තරේ 1 කියලා ගන්න පුළුවන් මම තමයි නියන් ජොලියට වගේ බලාගෙන යන්න ඊළඟට බිඳුව හරි ඊළඟට ආයේ 1 ආයේ බිඳුව ආයේ 1 දර උත්තරේ 1 වෙන්න ඕනේ උත්තරේ අනිවාර්යෙන් 1 වෙන්න ඕනේ හරි right මට කියන්න බලන්න MCQ 20ෙන් 20ම එහෙම නැත්නම් 18ක් 19ක් හරි ගිය කට්ටිය තමාගේ හරි ගිය කට් ගාන දාන්න බෑ පබ්ලික් දාන්න හරි එහෙම නැත්නම් නිකන් හරි හොඳයි බිනාදි නීමයි අමීෂා හොඳයි දැන් මේක සමහර ඒවා අපි කරලා තිබ්බ කලින් නීමයි පේනවනේ ඔන්න ගාන තමයි තියෙන්නේ හරි හරි අච්චිර බය වෙන්න එපා උදේට නැගිටින කොල්ලෙක් බය වෙන්න එපා right නීමයි තොර ඔන්න ඔය ගාන මේන්ටේන් කරගෙන අපි යන්න ඕනේ දැන් ප්‍රශ්න එන්න papers වල අපි වැඩි කරනවා පාඩම් ප්‍රමාණය හරි ප්‍රශ්න නෙමේ පාඩම් ප්‍රමාණය එතකොට එන්න ප්‍රශ්න අමාරු කරනවා එන්න තාම ලේසි මට්ටමේ ඉන්නේ එතකොට ඔය මට්ටම මේන්ටේන් කරගෙන යන්න හරි හොඳයි දැන් පන්තිය හොඳ මට්ටමේ ඉන්නවා right නේමයි මේ ටිකත් බලාගෙන යන්න ප්‍රශ්න 4යි තියෙන්නේ එතකොට දත්ත හා තොරතුරු යන්නේ නිර්වචන ලියා උදාහරණ තුන බැගින් දෙන්න කියලා තියෙනවා එතකොට මේ වගේ නිර්වචනයක් ලියද්දි බලන්න මම මේ කියන වචන ටික තියෙනවද කියලා තියෙනවනම් හරි දාගන්න පුළුවන් දත්ත කියලා කිව්වහම මම ලියන්න පුළුවන් යම්කිසි අරමුණක් වෙනුවෙන් යම්කිසි අරමුණක් සඳහා එක්රැස් කරන ලද මූලික කරුණු සහ අගයන් දත්ත ලෙස හැඳින්නේ. ඒතර මූලික කරුණු සහ අගයන් කියන වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරි? අසංවිධිත අර්ථ රහිත අංග සමූහයක් කියලා දාන්නත් පුළුවන් ගැටලුවක් නෑ. හරි? හැබැයි අර මේ මූලික අංග සමූහයක් කියන එක දාන්න යම්කිසි අරමුණක් වෙනුවෙන් රැස් කරගන්නා ලද. හරි? ඊට පස්සේ තොරතුරු කියන එක කෙටියෙන්ම දාන්න පුළුවන් අවශ්‍ය නම් සකසන ලද මේ දත්ත කියලා නමුත් වඩාත් හොඳයි හරි යම් පුද්ගලයෙකුට අර්ථාන්විත වන අයුරින් කියන වචනේ දැම්ම නම් තමයි වඩා හොඳ අවශ්‍ය කට්ටිය ලියා ගන්න වැරදි කට්ටිය යම් පුද්ගලයෙක්ට අර්ථාන්විත වන අයුරින් සකසන ලද දත්ත කියලා දැම්ම නම් තමයි හොඳ තොරතුරු කියන එකට හරි එතකොට දත්තවලට අපිට මේ උදාහරණ දාගන්න පුළුවන් දත්තවලට උදාහරණ දාගන්න පුළුවන් උදාහරණ තුන ගැන ලියන්න කියන්නේ ලියන්න පුළුවන් අන්න පන්තියක එක් එක් සිසුවාගේ ලකුණු
හරි ආයතනයක එක් එක් සේවකයාගේ වැටුප ඊට පස්සේ තමන අපිට දාන්න පුළුවන් පාසලේ එක් එක් සිසුවාගේ එමෙන්නත පැමිණීමේ ලේඛනය ඒ ඔක්කොම දත්ත පාසලේ පැමිණීමේ ලේඛනය ඒ ඔක්කොම දත්ත තොරතුරු වලට අපිට දාන්න පුළුවන් අන්න ආයතනයක වැටුප් සඳහා වැය වෙන මුදල පන්තියේ වැඩිම ලකුණු ලබාගත් සිසුවා හරි පන්තියේ වැඩිම ලකුණු ලබාගත් සිසුවා ඊට පස්සේ අපිට දාන්න පුළුවන් තව ඕනනම් ආයතනයක වර්ෂයක් තුල ලාභය හරි අන්න ඒ වගේවා ගණනය කරලා තමයි අපි අරගන්නේ ඒකින් දේවා තොරතුරු වෙනවා හරි ඊළඟ අපෙන් අහනවා දත්ත වර්ගීකරණය කරන ආකාර මොනවද කියලා. දත්ත වර්ගීකරණය කරන ආකාර මොනවද කියලා. අපිට දත්ත වර්ගීකරණය කරන්න පුළුවන් අන්න මේ විදිහට දාන්න පුළුවන් අපිට දත්ත qualitative සහ quantitative විදිහට දත්ත වර්ග කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක. හරි? ගුණාත්මක සහ ප්‍රමාණාත්මක කියලා අන්න දත්ත වර්ග කරන්න පුළුවන්. එතකොට ගුණාත්මක දත්තයක් කියලා කියන්නේ මොකක්ද? අන්න එතන බලන්න මෙන්න මේ විදිහට තියෙනවද කියලා තියෙනවනම් හරි. ගුණාත්මක දත්ත යටතේ දාන්න පුළුවන් ගුණාත්මක යම් කිසි දෙයක ගුණය ප්‍රකාශ වෙන දේවල්. හරි. කියන්න අපිට දාන්න පුළුවන් අංක ගණිතමේ ක්‍රියාවලියකට ලක් කළ නොහැකි අංක ගණිතමේ ක්‍රියාවලියකට ලක් කළ නොහැකි යම් කිසි දෙයක ගුණය ප්‍රකාශ වන යම් කිසි දෙයක ගුණය ප්‍රකාශ වන දත්ත යම් කිසි දෙයක ගුණය ප්‍රකාශ වන දත්ත ගුණය ප්‍රකාශ වන දත්ත අන්න අපිට දාන්න පුළුවන් ගුණාත්මක දත්ත ලෙස හැඳින්වේ අනිවාර්යෙන් උදාහරණ ලියන්න ගුණාත්මක දත්ත ලෙස හැඳින්වේ අංක ගණිතමය ක්‍රියාවලියකට ලක් කර නොහැකි යම් කිසි දෙයක ගුණය ප්‍රකාශ වන දත්ත ගුණාත්මක දත්ත ලෙස හැඳින්වේ උදාහරණ දාන්න පුළුවන් අන්න හැඩය පාට ලස්සන ගඳ සුවඳ ඒ වුණ එකක් දාන්න පුළුවන් ඊට පස්සේ ප්‍රමාණාත්මක පැත්තේ ලියන්න පුළුවන් අංක ගණිතමය ක්‍රියාවලියකට ලක් කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත වේ අංක ගණිතමය ක්‍රියාවලියකට ලක් කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත ලෙස හැඳින්වේ. හරි? අංක ගණිතමය ක්‍රියාවලියකට ලක් කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත ලෙස හැඳින්වේ. එතකොට අන්න ඒකට උදාහරණ ලියන්න පුළුවන්. වයස. හරි? බර, උස, ගහක ගෙඩි ගණන, පාසලේ සිසුන් ගණන, ආයතනයක සේවකයන් ගණන, ඒ ඕන එකක් හරි. හරි? ප්‍රමාණය ප්‍රකාශ කරන්න පුළුවන්. රයිට් ඊළඟට තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය දැන් 100 පාරක් විතර අපි ලියලා තියෙනවා. එතකොට එහෙම ලියන්න ලිව්වයි කියලා කිසි ගැටලුවක් නැහැ. එතකොට ඔයගලන්ට ඒක ලියලා හොඳටම මතක හිටිනවා. තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය දල සටහනකින් පැහැදිලි කරන්න. ඔය දල සටහනකින් අපි හිතන්නේ මෙච්චර කල් කරපු ඔක්කොම papers වල කරානේ. ඔක්කොම papers වල වගේ කරා. එතකොට කිසි ගැටලුවක් නැහැ. දැන් හොඳටම පුළුවන් මෙහෙම දල සටහනෙන්ද ලිව්වා පල්ලෙහේ මොකද? අන්න යම් කිසි තොරතුරක වටිනාකම කාලයේ ශුන්‍ය වන අවස්ථාවේදී යම් කිසි තොරතුරක වටිනාකම කාලයේ ශුන්‍ය වන අවස්ථාවේ වැඩිම වටිනාකමක් ගනි. එහෙම නැත්නම් වැඩිම අගයක් ගනි. වටිනාකම කාලයේ ශුන්‍ය අවස්ථාවේදී ඉහළම අගයක් ගනි. ඉහළම අගයක් ගනි. කාලය ගතවත්ම එහි අගය අඩු වී අවසානයේ දත්තයක් බවට පත් වේ. අවසානයේ දත්තයක් බවට පත් වේ. හරි. අවසානයේ දත්තයක් බවට පත් වේ. එතකොට ලියන්න පුළුවන් ඕනනම් උදාහරණයක් දාන්න පුළුවන්. හරි. අන්න අපිට දාන්න පුළුවන් සිසුවෙක් විභාගයකින්
සමත් එමෙත සිසුවෙක්ගේ විභාග ප්‍රතිඵල ලද විගසම එහි වටිනාකම වැඩි වන අතර කාලයක් ගත වූ පසු එහි වටිනාකම නැති වී යයි කියන්නේ මේ තොරතුරේ වටිනාකම අවම වී යයි. හරි, දැන් ශිෂ්‍යත්වය පාස්සයි පොඩ්ඩනේ අත උස්සන්න. ශිෂ්‍යත්වය පාස්සයි, මතක ශිෂ්‍යත්වය කියලා එකක් කරා පහවතරේ. හරි, එන බය වෙලා ගිහිල්ලා නිකන් ශිෂ්‍යත්වය පාස්සයි ඉන්න. දැන් සත පහකට ගණන් ගන්න ශිෂ්‍යත්වය පාස් කියලා. ඒ දවස්වල නිකන් එන මේ මේකන්නේ ශිෂ්‍යත්වය පාස් කියන්නේ. හරි, ඒ වගේ තමයි ශිෂ්‍යත්වයේ රිසල්ට්ස් ආවම කෑ ගහලා උඩ පැනලා අම්මලා තෑගි අරන් දීලා එහෙමනේ. දැන් සත පහකට ගණන් ගන්නෑ නේ නික අපරාධේ කියලා හිතනවා. ඒ වගේ තමයි. හරි, ඕ ලෙවලුත් ඔහොම තමයි. දැන් ඔය තාමත් පොඩ්ඩක් නෑ උඩ පැන පැන ඇති ඕ ලෙවල් රිසල්ට්ස් කීකේ. ඒ සත පහක වැඩක් නෑ තව ටිකක් දවස් ගියාම. හැබැයි මෙහෙමයි, ඕ ලෙවල් ඉතින් මේ බලපානව නැත්තේ නෑ. ඔය මේ මොනවාද ජොබ් වලට යද්දි රජේ වට වගේ යද්දි අනිවාර්යෙන් මොනවාද මැත්ස් වලට සම්මාන හෝ ඊට වඩා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ එක එකවා තියෙන ඕ ලෙවල් එම සත පහක් වැඩක් වෙන්නේ නැති වෙන්නේ නෑ. නමුත් අර මේ හොඳම මට්ටම ඉදිරියටම ගියොත් එහෙම, ඒ කියන්නේ වා හිතන්නකෝ ඩිග්‍රී එකක් අරගෙන MSc එකක් වගේ කරලා එහෙම ඒ වගේ වෘත්තිමය මට්ටමෙන් ගියා කියලා. එතකොට ඕ ලෙවල් වැඩකුත් නැහැ, ඒ ලෙවල් වැඩකුත් නැහැ. ඔයා අවසානය කරන MSc එකෙන් තමයි කෙලින්ම ඔයා අදාළ ජොබ් එකට හරි මොකකට හරි යන්නේ. හරි, ඒව හැම තමයි. හරි, එතකොට හැබැයි තෙන්ට යන්න ඕ ලෙවල් ඕනේ. ඒ ලෙවල් කරන්න ඕ ලෙවල් ඕනේ. ඕ ලෙවල් ඊට පස්සේ ඩිග්‍රී එක කරන්න ඒ ලෙවල් ඕනේ. හරි, MSc එක කරන්න ඩිග්‍රී එක ඕනේ. ඊට පස්සේ PhD එක කරන්න MSc එක ඕනේ. ඒ වගේ තමයි. ඒ අදාළ මට්ටමට ගියාම ඊට පහළේ වෙච්චර වැඩක් නැති වෙනවා. හරි, රයිට්. හරි, රජයේ ජොබ් එකට යන්න නැත්තම් හරි ඊළඟට. හරි, හොඳයි. දත්ත වලංගුතාව පරීක්ෂා කිරීමේදී හමුවන ටයිප් චෙක්, රේන් චෙක් සහ ප්‍රසන්ස් චෙක් පැහැදිලි කර උදාහරණයක් බැගින් දෙන්න. දත්ත වලංගුතාවය පරීක්ෂා කරද්දී හම්බෙන මෙන්න මේ තුන පැහැදිලි කරන්න කියනවා. මුලින්ම ටයිප් චෙක්, එහෙම නැත්නම් වර්ග පරීක්ෂාව කියලා කියන්නේ මොකද්ද? අන්න පද්ධතියකට දත්ත ඇතුළත් කිරීම. බලන්න මේ නිර්වචනේ ඔයගොල්ලෝ ලියලා තියෙනවද කියලා, නැත්නම් අවශ්‍ය වචන ලියාගෙන හදාගන්න. පද්ධතියකට දත්ත ඇතුළත් කිරීමේදී හරි, අදාළ දත්ත නිවැරදි දත්ත වර්ගයෙන් පවතීද යන්න පරීක්ෂා කරයි. එනම් එතන අනිවාර්යෙන් ඒ වගේ එකකට උදාහරණයක් දාන්න. හරි, එනම් නම ඇතුළත් කරන විට අකුරු පමණක් පවතීද යන්න. නම ඇතුළත් කරන විට අකුරු පමණක් පවතීද යන්න පරීක්ෂා කිරීම. නම ඇතුළත් කරන විට අකුරු පමණක් පවතීද යන්න පරීක්ෂා කිරීම. නම ඇතුළත් කරනකොට අකුරු පමණක් පවතීද යන්න පරීක්ෂා කිරීම. ඊළඟට දාන්න පුළුවන් රේන්ජ් චෙක් එක යටතේ දාන්න පුළුවන් පද්ධතියකට ඇතුළත් කරන දත්ත අදාළ පරාසයක් තුල. පද්ධතියකට ඇතුළත් කරන දත්ත අදාළ පරාසයක් තුල පවතීද යන්න. අදාළ පරාසයක් තුල පවතීද යන්න පරීක්ෂා කර බැලීම. අදාළ පරාසයක් තුල පවතීද යන්න පරීක්ෂා කර බැලීම සිදු කරයි පරාස පරීක්ෂාවේ. එනම් ඉපදුණු මාසය 1-12 අතර පවතීද යන්න බැලීම. ඉපදුණු මාසය 1-12 අතර පවතීද යන්න බැලීම. ආයෙත් කියන්නේ කියලාද කිව්වේ. එතකොට රේන්ජ් චෙක් කියන එක ලියන්න පුළුවන් පද්ධතියකට
දත්ත ඇතුළත් කිරීමේදී කලින් එක දෝනේ. කලින් එක නම් පද්ධතියකට දත්ත ඇතු. ඒකත් එහෙම තමයි. පද්ධතියකට දත්ත ඇතුළත් කිරීමේදී ටයිප් චෙක් එක නම් පද්ධතියකට දත්ත ඇතුළත් කිරීමේදී එම දත්ත නිවැරදි දත්ත වර්ගයේද යන්න. නිවැරදි දත්ත වර්ගයේද යන්න පරීක්ෂා කිරීම සිදු කරයි. නිවැරදි දත්ත වර්ගයේද යන්න පරීක්ෂා කිරීම සිදු කරයි. කලින් එක මම කියන්නේ. එනම් නම ඇතුළත් කිරීමේදී එනම් නම ඇතුළත් කිරීමේදී මොකක්ද තියෙන්න ඕන? අන අකුරු පමණක් ඇද්ද යන්න පරීක්ෂා කිරීම. අකුරු පමණක් ඇද්ද යන්න පරීක්ෂා කිරීම. ඒ මං කිව්වේ ටයිප් චෙක් එක. හරි. අකුරු පමණක් ඇද්ද යන්න පරීක්ෂා කිරීම. ලක්නාය කියන්න කිව්වා ඒකයි කිව්වේ. ඊළඟට ආයේ දැන් රේන්ජ් චෙක් එක මම ආයි කියන්නම්. පද්ධතියකට දත්ත ඇතුළත් කිරීමේදී ඇතුළත් කරන දත්ත දෙන ලද පරාසයක් තුල පවතීද යන්න පරීක්ෂා කිරීම. දෙන ලද පරාසයක් තුල පවතීද යන්න පරීක්ෂා කිරීම. හරි. පද්ධතියකට දත්ත ඇතුළත් කිරීමේදී අදාළ දත්ත දෙන ලද පරාසයක් තුල පවතීද යන්න පරීක්ෂා කිරීම සිදු කර. හරි. එතන ඕන උදාහරණ දාන්න පුළුවන්. ඉපදුණු මාසය ඇතුළත් කරන විට 1ක් 12ක් අතර පවතීද යන්න බැලීම. ඉපදුණු මාසය ඇතුළත් කරද්දී 1ක් 12ක් අතර පවතීද යන්න බැලීම. ඊළඟට ප්‍රසන්ස් චෙක් ඇති බව පරීක්ෂාව තියෙනවද බල. ඇති බව පරීක්ෂාව. අන්න එතන දාන්න පුළුවන්. එතන දාන්න පුළුවන් පද්ධතියකට ඇතුළත් කරන දත්ත හරි අත්‍යවශ්‍ය දත්ත කියලා. අත්‍යවශ්‍ය දත්ත හරි සැබවින්ම ඇතුළත් කර ඇද්දයි පරීක්ෂා කිරීම. සැබවින්ම ඇතුළත් කර ඇද්දයි පරීක්ෂා කිරීම මෙහිදී සිදු කරයි. ඒ කියන්නේ හිස් තැන් නැහැ කියන එක. හරි. හිස් තැන් නැහැ කියන එක. හරි. හරි එක්කෙනෙක්ගේ ෆෝන් එක බැටරි බහැලා කවුද රොණිතිනේ? ඔෆ් වෙනකම් ඉන්න. තව ජුට්ටයි. හරි. එතකොට ඇද්දයි පරීක්ෂා කිරීම. උදාහරණ දාන්න පුළුවන් අන්න. අත්‍යවශ්‍ය දත්තයක් වෙන නම ඇතුළත් කර ඇද්දයි පරීක්ෂා කිරීම. නම ඇතුළත් කර ඇද්දයි පරීක්ෂා කිරීම. හරි. දැන් ඔයගොල්ලෝ ඔය ෆෝම් එකක් ෆිල් කරද්දී ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. අර අපේ ෆෝම් එක ෆිල් කරද්දී දැකලා තියෙනවනේ ඒවා දාන්න නැතුව සබ්මිට් කරන්න බෑනේ රතු පාට වෙලා පෙන්නනවා. ඒ ප්‍රසන්ස් චෙක් එක දාලා තියෙන. ඒක නැතුව යන්න දෙන්නේ නැහැ. සබ්මිට් කරන්න දෙන්නේ නැහැ ෆෝම් එක. හරි. රයිට්. අවසාන ප්‍රශ්නේ. හරි. ඔව් ඐඩෙන්ටි කාඩ් නම්බර් එක. හරි. මොකක් හරි අත්‍යවශ්‍ය තත්ත්වයක්. මොනක් හරි. ඊළඟට අවසාන ප්‍රශ්නේ. හිමිකම් ආශ්‍රිත මුදුකාංග හා විවෘත මූලාශ්‍ර මුදුකාංග වල ඇති වෙනස්කම හඳුන්වන්න කියලා කියනවා. ඒතකොට දෙපැත්තේ වෙන වෙනම දාන්න පුළුවන්. හිමිකම් ආශ්‍රිත පැත්තේ ලියන්න පුළුවන් අපිට. හිමිකම් ආශ්‍රිත පැත්ත ලියන්න පුළුවන්. නීත්‍යානුකූලව යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට එහෙම දාන්න පුළුවන්. නීත්‍යානුකූලව යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ආයතනයකට අයිතියක් ඇති මෘදුකාංග වේ. නීත්‍යානුකූලව අයිතියක් ඇති මෘදුකාංග වේ.
ඊට පස්සේ අනිත් පැත්තේ දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ විවෘත මූලාශ්‍ර පැත්තේ දාන්න පුළුවන්. නීත්‍යානුකූලව කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති මෘදුකාංග වේ. නීත්‍යානුකූලව කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති මෘදුකාංග වේ. ඒ කියන්නේ නීත්‍යානුකූලව කාටවත් අයිති නැහැ. ඒවා පොදු වෙ තියෙනවා. හරි. නීත්‍යානුකූලව කිසිදු පුද්ගලයෙකුට අයිති නොවන මෘදුකාංග වේ. ඊට පස්සේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංග පැත්ත ලියන්න පුළුවන්. මේවා වෙනස් කිරීමට හරි මේ හිමිකම් ආශ්‍රිත පැත්ත ලියන්න මේවා වෙනස් කිරීමට විකිණීමට හෝ බෙදා හැරීමට මේවා වෙනස් කිරීමට විකිණීමට හෝ බෙදා හැරීමට මේවා වෙනස් කිරීම විකිණීමට හෝ බෙදා හැරීමට හිමිකරුගේ එකඟතාවය අවශ්‍ය වේ. මේවා විකිණීමට බෙදා හැරීමට හෝ වෙනස් කිරීමට හිමිකරුගේ එකඟතාවය අවශ්‍ය වේ. හිමිකරුගේ එකඟතාවය අවශ්‍ය වේ. හරි. අනිත් පැත්තේ ඒකම ලියන්න පුළුවන්. මේවා වෙනස් කිරීමට විකිණීමට හෝ බෙදා හැරීමට හිමිකරුගේ අවශ්‍ය එකඟතාවයක් අවශ්‍ය නොවේ. එහෙම නැත්නම් මේවා විකිණීමට බෙදා හැරීමට හෝ වෙනස් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට හැකියාව පවතී. ඔයාට ඕපන් සෝස් එකක් අරන් ඩවුන්ලෝඩ් කරලා ඔයාට ඕන විදියට හදලා ඔයාට ඕන විදියට වෙනස් කරලා ඔයාට ඕන විකුණන්න නිකන් දෙන්න ඕන එකක් කරන්න පුළුවන්. Android කියන්නේත් ඒ වගේ ඕපන් සෝස් එකක්. ඔයාට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ෆ්‍රී ඇප් හදන්නත් පුළුවන් විකුණන විදිය හදන්නත් පුළුවන් ඕන එකක් ඔයාට කරගන්න පුළුවන් කිසිම ගැටලුවක් හරි මොකද්ද දත්ත සත්‍යාපනයකට උදාහරණ දෙන්න කියලා තියෙන්නේ මේ කොයි ප්‍රශ්නද කවුද සවින්ති මොන ප්‍රශ්නද ඔයා කියලා තියෙන්නේ හරි එතකොට ඔන්න හිමිකම් ආශ්‍රිතයි විවෘත මූලාශ්‍රයි ඔන්න ඔය විදිහට අපිට වෙන වෙනම හඳුන ගන්න පුළුවන් වෙනස්කම් වෙන වෙනම දක්වන්න පුළුවන් හරි උදාහරණත් ඕනනම් එතන දාන්න හිමිකම් ආශ්‍රිත පැත්තේ දාන්න පුළුවන් හරි හිමිකම් ආශ්‍රිත පැත්තේ අපිට දාන්න පුළුවන් අපිට දාන්න පුළුවන් MS Office හරි Windows ඊට පස්සේ Adobe ලගේ products ඕන එකක් දාන්න පුළුවන් හරි Photoshop ඒ වගේ ඒවා. ඊට පස්සේ හිමිකම් විවෘත මූලාශ්‍ර නොවන විවෘත මූලාශ්‍ර මෘදුකාංග පැත්තේ දාන්න පුළුවන් අන්න Firefox, Android ඊට පස්සේ Linux, Unix ඒ වගේ ඒවා දාන්න පුළුවන්. Open source. හරි? Right. එතකොට ඔන්න ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. හරි? මේකේ තියෙන එක නෙමෙයිනේ. හරි. අපි ඒවා ඉස්සරහට සාකච්ඡා කරමු මට වෙන මැසේජ් එකක් දාලා තියෙන. එතකොට ඔන්න ඔය ටික තමයි මේ পেපර් එකේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ পেපර් එකත් කරලා ඉවරයක් කරලා තියාගන්න ඕගොල්ලන්ට වෙලාව හම්බුනම 6 වෙනි পেපර් එක ඒකත් අපි ඊළඟ දවසේ බොහෝ විට සිකුරාදා වෙයි. හරි මම ඒක ගෲප් එකේ දාන්නම්. මේ දවස් ටිකේ කොමත් ඔයගොල්ලෝ නිමාඩු නිසා ඕන දවසක උදේ පුළුවන් නේ. එතකොට මම ඒවා ගෲප් එකේ දාන්නම් ඊළඟ දවසේ තියෙන වෙලාව. හරි ඊළඟ මේක කරමු. එතකොට දැන් මේ හෙට ඔගොල්ලන්ගේ පන්තිය තියෙනවා හෙට රෑ ගිය සතියේ තිබ්බා වගේ හෙට රෑ තියෙනවා සාමාන්‍ය විදිහට පන්තිය ලොජික් ගේට් එක හරි හරිද රයිට් හරි එහෙනම් යෝ නිමාඩු කියන්නේ ඉස්කෝලේ නිමාඩු ඒතකොට ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා හතේට දවස් 3ක් විතර දාලා හොඳට ප්‍රයෝජන ගන්නවා ආයිස්කෝලේ පටන් ගත්තාන් පස්සේ ඉතින් දවසක් හෝ දෙකක් මේව කරලා ඒ විදිහට කරගෙන යන්න කොහොමත් ඕගොල්ලන්ට නම් කිසිම හදිස්සියක් නැහැ ඕන තරම් කල් තියෙනවා වැඩේ කරගෙන යන්න පුළුවන් හරි right එහෙනම් ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ ඊළඟ කොටස අපි ඊළඟ পেපර් එක ඊළඟ දවස් සාකච්ඡා කරමු එහෙනම් හැමෝටම ආයුබෝවන්